And now, live at 12. අයිබෝවන් මෙසිරිලක ධර්මද්වීපයක් වාට පත් කළ උතුම් පුරපසළොස්වක පොහෝ දිනය අදයි. සුපුරුදු පරිදිම එක්වන් අදත් Live at 12 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම දුෂානිනා නායක්කාර. සුපුරුදු පරිදි අදත් මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. පින්බර පොසොන් පොහොය අදයි. රටපුරා වෙහෙර විහාරවලට බැතිමතුන් මහ පිරිසක්. අසාධ්‍ය රෝගීකු සමග ගිලන් රථයක් නාවික හමුදා රථයක ගැටේ. වෛද්‍යවරයෙකුට තුවාල. ලක්ෂ 12ක වල්ලපට්ටා සමග පුද්ගලයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට. මහරගම නගරයේදී ත්‍රිරෝද රථයක් ගිනිකනේ. තුන්වන තරගයේදී කොදෙව්පිල පෙරදු ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්. ශ්‍රී ලංකා ද්වීපය ධර්මද්වීපයක් බවට පත් උනේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමගයි. උන්වහන්සේගේ වැඩමවීම මෙරට ඉතිහාසය තුල සඳහන් වන්නේ උතුම් පොහෝ දිනයකයි. ඒ පොහෝ දිනය පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු එළඹි අදවන් පොසොන් පුන් පොහොදාවක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්‍ය, උත්ත්‍ය, සම්බල, බද්දසාල මහරහතන් වහන්සේත් සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසකත් අම්බස්ථලයට වැඩම කළේ අදවන් දිනකයි. මහින්දාගමනයත් සමග මෙරට ආගමික, සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි විශාල වෙනසක් ඇති කිරීමට හේතු වුණා. තථාගතයන් වහන්සේ සැනසීම ලබා ගැනීම සඳහා ලෝකයාට විවර කළ විමුක්ති මාර්ගය අනුගමනය කිරීමට ලාංකිකයන්ට මඟ පැහැදුනේ අදවන් පොසොන් පුන් පොහෝ දිනකයි. මේ අතර කරුණාව හා මෛත්‍රිය පදනම් කරගනිමින් ගොඩනැගුණු සභ්‍යත්වයක යශෝරාවේ නගමින් උදාවන පොසොන් පුන් පොහොය ශ්‍රේෂ්ඨ වූ ජාතියක පුණ්‍යවන්ත පිවිසුමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නිකුත් කළ පණිවුඩේ ඒ බව සඳහන්. අදවන් දිනක ජාතියක් අදිෂ්ඨාන කළ යුත්තේ සිතින්, කයින් සහ වචනින් සංවරව මනාව ප්‍රජාව ප්‍රමුඛ කරගත් සමස්ත පරිසරයටම යහපතක් උදා කරලීම සඳහා කැපවීම බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර නිදහස් නිවහල් චින්තනයට අනුබල දෙන්නා වූ බුදුදහම සාමය සංහිඳියාවට මගක් කරගනිමින් සමස්ත ලොව වෙත එහි සැබෑ හරය අත්දකින්නට සැලැස්වීම සෑම දිනාගේම වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස විසින් බුදුදහම වැඩමවීමත් සමග මෙරට පාලනතන්ත්‍රය සහිත සාහිත්‍ය කලා ශිල්ප කෘෂි හා වාරික්ෂේත්‍රවල මෙන්ම සමස්ත සමාජය තුළ නවෝදයක් ඇති වූ බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පොසොන් දින පණිවිඩයේ සඳහන්. අදට යෙදී තිබෙන පොසොන් පුරපසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුරය, මිහින්තලේ හා තන්තිරිමලේ යන පොදබිම් වෙත ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණෙමින් සිටිනවා. මෙසේ පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සහන සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසුවේ. මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙතද පොසොන් පොහොය නිමිති කරගෙන විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙනවා. මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් රාජකීය සිරි විජේරාම විහාරස්ථානයේ විසින් මිහිඳු පෙරහැරක්ද සංවිධානය කර තිබුණා. නැදුම්ගමුවේ හස්තිරාජයා ප්‍රධාන අලි ඇතුන් සහිත උඩරට, පහතරට, සබරගමු නැටුම් හා තවත් අංග ගණනාවකින් මෙම පෙරහර විචිත්‍රවත් වුණා. පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ සඳහා සිවිල් ඇඳුමින් සැලසුණු නිලධාරීන්ද ඇතුළුව පොලිසියේ 2800කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. අද දිනේ අනුරාධපුරයට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණීමත් සමග විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවා තිබෙනවා.
පොසොන් පොහොය නිමිත්තෙන් බෙහින්තලේ හා අනුරාධපුරය අටමස්ථාන වැඳපුදා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වන විට පැමිණෙමින් සිටිනවා. ඔවුන්ගේ පහසුව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොසොන් උත්සව සංවිධාන කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් R.M. වනිනායක මහතා පැවසුවේ. බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2800ක් පමණ යොදවා තිබෙනවා. එමෙන්ම සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ද සැලකිය යුතු පිරිසක් යොදවා ඇති බවයි අපවාර්තාකරු පැවසුවේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටින්නේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් තිසාවැවේ හා නූරවැවේ ස්නානය කිරීමෙන් වැළකී සිටින ලෙසයි. පානීය ජලය අදාළ වැව් දෙකෙන් ලබා ගන්නා නිසා මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි අපවාර්තාකරු පැවසුවේ. මේ අතර අනුරාධපුරයේ වැව් අවට පොලිස් හා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම් යොදවා තිබෙනවා. අද දිනේ බැතිමතුන්ගේ පහසුව උදෙසා අනුරාධපුරයේ සිට මෙහින්තලයට විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මකයි. දන්සල් 200කට වැඩි සංඛ්‍යාවක්ද අනුරාධපුරයේ ආශ්‍රිතව අද පැවැත්වෙනවා. ස්වර්ණ වර්ණ පොසොන් ස්වර්ණ වාහිනිය සුපුරුදු පරිදිම පොසොන් පොහෝ දින නිමිත්තෙන් මෙවරත් ආගමික වැඩසටහන් මාලාවක් ඔබ වෙත ගෙනෙනු ලබනවා. ස්වර්ණ වර්ණ පොසොන් වැඩසටහන් මාලාව මෙවර ගෙනෙනු ලබන්නේ සෝමාවතිය සෑරදුන් අබියස සිටයි. ස්වර්ණ වර්ණ පොසොන් ආගමික වැඩසටහන් මාලාව අද පෙරවරුවේ ඓතිහාසික සෝමාවතී සෑරදුන් අබියසදී ආරම්භ වුණා. සුගත දක්ඛින දන්ත ධාතු සාධු සාධු සාධු. ලෝතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උත්තම දක්ෂිණ දළදා වහන්සේ තැන්පත් කොට තනවා තිබෙන ඓතිහාසික සෝමාවතී සෑරදුන් වහන්සේ සැදැහැ සිතින් බැති සිතින් ගරු සිතින් ප්‍රදක්ෂිණා කරමින් වන්දනාවට නමස්කාරයට පාත්‍ර කරවන්නට මේ උත්තම පොහොය දවසේදී ස්වර්ණවාහිනි අප මේ සමස්ත උවැසි උවැසියන් සමගින් එක්ව බැති සිත් පෙරදරිව සෝදානම්. උදෑසන අටසිල් බුද්ධ වන්දනාව සහ කිරි ආහාර පූජාව මෙහෙවූයේ සෝමාවතිය විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් විසින්. අහං භන්තේ අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපවසාමි අට්ටංග සමන්නාගතං සීලං සමාදියාමි. ඉන් අනතුරුව පැවැත්වුණේ දරුවන් වෙනුවෙන් ළමා සිතට අමාදහර දහම් කතිකාවයි. එය මෙහෙවනු ලැබුවේ ශාස්ත්‍රපති පූජ්‍ය තැන්පිටියේ ඉන්ද විමල හිමියන් විසින්. අවසරයි අපේ හාමුදුරුවනේ, බුදුහාමුදුරන්ට පූජා කරන සුදුසු මල් හා නුසුදුසු මල් කියලා මල් වර්ග දෙකක් තියෙනවද? ඒ දෙක අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපේ හාමුදුරුවනේ. හොඳයි අපේ හාමුදුරුව. මෙවර පොසොන් ධර්මදේශනාව පැවැත්වූයේ ශාස්ත්‍රපති පූජ්‍ය බුලුමුල්ලේ ශ්‍රී සුමනරතන හිමියන්. පෙරවරු 10ට අමාදහර දම් සභාව ආරම්භ වුණා. ඒ සඳහා පූජ්‍ය දුඩම්පහල රාහුල හිමියන්, ශාස්ත්‍රපති පූජ්‍ය මැදමහනුවර ධම්මසිරි හිමියන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා සහභාගී වී සිටියා. පෙරවරු 11 සිට 11:30 දක්වා බුද්ධ පූජා වැඩසටහන පැවැත් වූ අතර එය මෙහෙවනු ලැබුවේ පූජ්‍ය පොත්දල්ගොඩ චන්දානන්ද හිමියන්. අද දහවල් 12:30 සිට 1:30 දක්වා යුගාසන කවිබන ධර්මදේශනාව පැවැත්වෙන අතර එය මෙහෙවනු ලබන්නේ පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් සහ පූජ්‍ය පදියපැලැල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසින්. මෙවර ස්වර්ණ ශ්‍රී පොසොන් සෝමාවති සෑරබ්දුන් අබියස ආගමික වැඩසටහන් මාලාවේ අවසන් අංගය වන්නේ ආශිර්වාද පූජාවයි. අද පස්වරු 6 සිට 7 දක්වා සෝමාවති මහා සෑරතුන් අභියස එය පැවැත්වෙන අතර එය මෙහෙවනු ලබන්නේ පූජ්‍ය තලාකුල වැව මේදානන්ද හිමියන් විසිනුයි. ගුවන් මගින් නීති විරෝධීව වල්ලාපට්ටා රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබූ වල්ලාපට්ටා තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධිකයි. WY316 දරන ගුවන් යානයෙන් ඊයේ පස්වරුවේ ඩුබයි බලායාමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලක තිබී වල්ලාපට්ටා තොගයක් හමු වී තිබෙනවා.
අදාළ ගමන් මල්ලේ තිබී සොයාගෙන ඇති වල්ලපට්ටා ප්‍රමාණය කිලෝ 18ක්. එම වල්ලපට්ටා තොගය රුපියල් 12,60,000ක වටිනාකමකින් යුක්ත බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවම්පිටිය මහතා පැවසුවේ. වල්ලපට්ටා තොගය ගෙන ආ සැකකරු රේගුව විසින් අතරංගුට ගෙන තිබෙනවා. 33 හැවිරිදී සැකකරු රත්නපුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි කරුවේ. රේගුන් නිලධාරීන් සිටිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. තවත් පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි මේ අවධානය. අසාධ්‍ය රෝගියෙක් රැගෙන එමින් තිබූ ගිලන් රථයක කැබ් රථයක් ගැටීමෙන් බොරලැස්ගමුවේදී රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ අනතුරින් ගිලන් රථයේ ගමන්ගත් වෛද්‍යවරයෙකු සහ උපස්ථායකයෙකු තුවාල ලබා තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරට අයත් කැබ් රථයක් අසාධ්‍ය රෝගියෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටි ගිලන් රථයක ගැටී ඇත්තේ අදාළියම 3:30ට පමණ. ඒ බොරලැස්ගමුව නගරයේදී. ගිලන් රථය හොරණකොළඹ ප්‍රධාන මාර්ගයේ පිළියන්දල සිට පැපිලියන දෙසට දහවනේ වෙමින් තිබූ අතර කැබ් රථය මහරගම සිට දෙහිවල දෙසට ගමන් කර තිබියදී අනතුරට ලක් වුණා. බොරලැස්ගමුව පොලිසිය පැවසුවේ කැබ් රථය මාර්ග සංඥා නොතකා දහවනේ කිරීම හේතුවෙන් අනතුර සිදු වී ඇති බවයි. සිද්ධියෙන් ගිලන් රථයේ ගමන් කරමින් සිටි වෛද්‍යවරයාට සහ උපස්ථායකට තුවාල සිදු වුණා. අනතුරින් පසු ගිලන් රථයේ සිටි අසාධ්‍ය තත්ත්වයේ සිටි රෝගියා වෙනත් ගිලන් රථයකින් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම ගිලන් රථය හා කැබ් රථයටද අනතුරින් හානි සිදු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පලා යාමට උත්සාහ කළ අතර මාර්ගයේ ගමන්ගත් පිරිසක් ඔහු අල්ලාගෙන පොලිසියට බහර දී තිබෙනවා. බොරලැස්ගමුව පොලිසිය පැවසුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන අදාළ කැබ් රථයේ රියදුරා අනතුර සිදුවන විට අධික ලෙස බීමතින් සිට ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි. සැකකාර රියදුරා අද ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මහරගම නගරයේදී ගමන් ගනිමින් තිබූ ත්‍රිරෝද රථයක හටගත් ගින්නකින් එය මුළුමනින්ම විනාශ වුණා. ගින්න හටගෙන තිබුණේ අද අලුයම 2ට පමණ. පුද්ගලයන් 30 සමග මහරගම නගරය හරහා ගමන්ගත් ත්‍රිරෝද රථයක අද අලුයම හදිසියේ ගින්නක් හටගත්තා. ත්‍රිරෝද රථයේ විදුලි පද්ධතිය සිදු වූ කාන්දු වීමක් ගින්නට හේතු වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ගින්න හටගන්නවත් සමගම ත්‍රිරෝද රථය පැමිණි තිදෙනා රථය නවතා පිටතට පැමිණ තිබුණා. ගින්න මුළු ත්‍රිරෝද රථයම වෙලා ගැනීමට ගත වූයේ විනාඩි 5ක පමණ කාලයක් බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. කෙසේ වෙතත් ඔවුන් වැඩි දෙනෙකු ත්‍රිරෝද රථයේ ගින්න මැඩපවත්වනවා වෙනුවට එය ජංගම දුරකථන මගින් රෝගත කිරීමට උත්සාහ කළ බවයි ත්‍රිරෝද රථයේ රියදුරා පැවසුවේ. කෙසේ වෙතත් පොලිසිය සහ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එක්ව ගින්න නෙවීමට පියවර ගත්තත් ඒ වන විට ත්‍රිරෝද රථය මුළුමනින්ම විනාශ වී තිබුණා. මහරගම පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. විදේශ සහ ක්‍රීඩා පවත්වනට පෙර අපි අලිත් සූදානම් මද විරාමයක් ලබා ගන්න. This is Live at 12. අපි දැන් සූදානම් ලෝවට අතරතුරුව ඔබ වෙතගෙන එන්න. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් බහුතරයක් විසින් රටවල් පහකට පැන වූ සංචාරක තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර තායිලන්තයේ ලෙනක සිර වූ ළමා පාපන්දු ක්‍රීඩකින් සෙවීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි. මේ සියලු තොරතුරු සමගින් දැන් විදෙස් පුවත්. මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් පහකට සංචාරක තහනමක් පැනවීමේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උත්සාහය සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට ලොව පුරා කතාබහට ලක් වුණා. එම යෝජනාව පිළිබඳ තීරණයක් දීමට පැවරුණේ අමෙරිකානු අධිකරණ පද්ධතියටයි. කෙසේ වෙතත් එරට පහළ අධිකරණයේ අනුමැතිය මුලින් ඊට හිමි වූයේ නැහැ. අනතුරුව එම කාරණය අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ අතර ඊයේ දිනේ ඊට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අමෙරිකාවේ සංචාරය තහනම් වන්නේ මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යෙමන යන රටවල සංචාරකයින්ටයි. තායිලන්තයේ ෂියන්ග්‍රායි පළාතේ පිහිටි සංචාරක ආකර්ෂණය දිනූ ලෙනකට ඇතුළු වූ බව කියන එරට පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකින් පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 25 හැවිරිදී තම පුහුණුකරු සමග ඔවුන් පසුගිය සෙනසුරාදා ලෙනට ඇතුළු වන්නට ඇති බවට විශ්වාස කරන අතර අවුරුදු 11 16 අතර වයස්වල පසුවන ක්‍රීඩකින් ඊට අයත්.
කිලෝමීටර ගණනාවක් පොළොවේ යටින් විහිදෙන මෙම ලෙන මෙන්මාර දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙනවා. අදාළ පිරිස අතුරුදන්ව ඇති බවට වාර්තා වීමත් සමග පසුගිය සෙනසුරාදා රාත්‍රියේම ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර ලෙනෙහි ජල මට්ටම ඉහළ යාමත් සමග පෙරේදා ගලවා ගැනීමේ මෙහෙයුම් නතර කෙරුණා. කෙසේ වෙතත් මේ වන විට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම්වල සහයෝගයෙන් යළිත් මෙහෙයුම් ආරම්භ තිබෙනවා. ලෙන් සංකීර්ණයක් වන මෙහි ඊට ඉහළින් ඇති කඳු අතරින් ලෙන තුළට ජලය පිවිසීම සඳහා ඇති අවකාශ පිරික්සීමට විශාල හමුදා භට පිරිසක්ද යොදවා ඇති බවයි පැවසෙන්නේ. ජූනි සිට ඔක්තෝබර් අතර කාලය තුළ පවතින තායිලන්ත වැසි සමය තුළ අඩි දහසයක් පමණ උසට ලෙන ජලයෙන් යටවීමේ හැකියාවක් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යන්හි දුම්රිය මාර්ග දේශ සීමාව හරහා යාකිරීම සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයින් ඊයේ රැස්වී සාකච්ඡා ආරම්භ කළා. සාකච්ඡා පැවැත්වෙන්නේ දෙරටේ දේශ සීමාවේ පිහිටි පැන්මුන් ජොන් නගරයේදී. යුද්ධින් බැඳුණු කොරියානු රාජ්‍යයන් එක්කිරීම තුළින් සංවර්ධනය ළඟා කර ගැනීමේ වැදගත්කම දෙරටේම නායකින් අවබෝධ කරගෙන තිබීම මෙලෙස සාකච්ඡාවලට හේතු වූ බව විදෙස් වාර්තාවල සඳහන්. මෙලෙස දුම්රිය මාර්ග යාකිරීම සම්බන්ධයෙන් මීට වසර 10කට පමණ පෙරද සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡා අසාර්ථක වී තිබුණා. කොරියානු යුද්ධයට පෙර දකුණු කොරියාවේ සෝල් නුවර සිට උතුරු කොරියාවේ ජොන්යැන් නුවර දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකර තිබූ අතර එම මාර්ගය නවීකරණය කර සෝල් නුවර හරහා චීනය, රුසියාව සහ යුරෝපය දක්වා දුම්රිය සේවය යළි ඇරඹීමයි මෙම සාකච්ඡාවල අරමුණ වන්නේ. ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරාගේ ධෛර්යවන්ත ඉනිමත් දිල්රුවන් පෙරේරාගේ සටන්කාමී පිතිආරම්භයත් නිසා කොදෙව්වන් සමග පැවති තුන්වැනි ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. කොදෙව් දේශයේ බාබඩෝස්සීදී පැවති මේ තරගයේ ජයග්‍රහණ වාර්තා පොත් අතරට එක්ුණේ ආසියානු රටක් බාබඩෝස්සීදී ජයගත් පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි. දිවරාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් ඇරඹුණු තරගයේ කාසියවාසී දිනගත් බටලින්ගේ කොදෙව් නායක ජේසන් හොල්ඩර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව කොදෙව්වන් පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 204ක්, ජේසන් හොල්ඩර් ලකුණු 74යි, ලහිරු කුමාර කඩුලු 4ක් සහ කසුන් රාජිත කඩුලු 3ක් බිඳ හෙළුවා. ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 154ක් පමණයි. නිරෝෂන් දික්වැල ලකුණු 42යි. කොදෙව් දෙවන ඉනිම ලකුණු 93කට සීමා කරන්නට ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නට සමත් වුණේ ජයග්‍රහණය සඳහා ලකුණු 144ක ඉලක්කයක් හිමි කර ගනිමින්. එම ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකාව අද තරගයේ සිවන දිනයට ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 81ක් රැස් කරගෙන සිටියා. කුසල් මෙන්ඩිස් උදැසනින්ම ලකුණු 25කට ක්‍රීඩාගාරයේ වෙත හරවා යවන්නට නායක ජේසන් හොල්ඩර් සමත් වුණේ ජයග්‍රහණයේ වැඩි වාසි කොදෙව්වන් දෙසට නතු කර ගනිමින්. අනතුරුව ඊයේ දිනේදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දී රෝහල්ගත කළ කුසල් චනිත් පෙරේරා සම්පූර්ණ සුවය ලබා නොසිටියත් පරාජයෙන් ශ්‍රී ලංකාව කලවා ගන්නට දිල්රුවන් පෙරේරා සමගින් පිටියේ එක් වුණා. වෙනදා රිසිසේ පහර එල්ල කරන කුසල් පෙරේරාට තම ආබාධය හේතුවෙන් සුපුරුදු පහරවල් එල්ල කිරීමට උත්සාහ කළත් අවස්ථා කීපයකදීම ඔහුට ප්‍රතිකාර ලබා දෙන්නටද බහුත චිකිත්සකවරයාට සිදුවුණා. කුසල් සහ දිල්රුවන් 7 වැනි කඩුල්ලට නොමිදුණු ලකුණු 63ක සමතාවක් ගොඩනගමින් ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගියා. කුසල් නොදැවී ලකුණු 28ක් සහ දිල්රුවන් නොදැවී ලකුණු 23ක් රැස් කළා. මේ අනුව ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබා තරගයේ ජයගත්තේ කිංසින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආසියානු රටක් වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය සනිටුහන් කරමින් ජේසන් හොල්ඩර් කඩුලු 5යි. තරගයේ වීරයා ලෙස ජේසන් හොල්ඩර් සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය ෂේන් ඩවරිච්ට හිමි වුණා. මේ ජයත් සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ නිමාවුනේ තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරවයි. ටෙස්ට් ක්‍රීඩා කරන රටක් තම මව්බිමින් පිටත ලද දෙවන දිවරාත්‍රී ටෙස්ට් ජයග්‍රහණය මේ වන අතර ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක් වුණේ එවැනි දස්කමක් දැක්වූ පළමු කණ්ඩායම ලෙසටයි. ඒ සමගින් ලයිව් ඇට් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. මම දුෂානිනා නායක්කාර. මම සජිත් රණසිංහ. අපි අලිත් හමු වෙමු අද රාත්‍රියේදී ලයිව් ඇට් 7 තුලින්. සුබ දවසක්.